I want to. I want to. I'm going to put on the meter.
Right. I want this to the other man. I will answer. නතර කරපු තැන ඉඳලා බොහොම පිළිවෙලට ඉස්සරහට යන්නයි බලාපොරොත්තු වෙන්නේ මම තාම නිබන්ධන මම පුතාලට දැම්මේ නැහැ මොකද මේ නිබන්ධන ඉස්සරහදී දානවා මොකද නිබන්ධන තිබුණාම අපිට වැඩි ලීසි ඉස්සරහදී හරි ගස්සලා දින් නිබන්ධන පුතාලගේ පාඩම් ආවට පස්සේ සර් දාන්නම් එතකන් අපි මොකද මේ පාඩම් වල හැම සංඛ්‍යාවක්ම පුතාලටින් ලියවෙන්න ඕනේ ඉලක්කණ්ඩේ හොඳට ලියන්න හුරු වෙන්න ඕනේ ඒ නිසා අපි චුට්ටක් මේ වගේ ගිහිල්ලා ඊට පස්සේ නිබන්ධන වල තමයි බොහෝ පීඩියඩ් එකක් ටික් කරගන්නේ මට මේ කීප දෙනෙක් කමෙන්ට්ස් දාලා තිබුණා සර් හොඳට පාඩම ගැන්නවා හොඳට තේරුණා මම ගොඩක් අගය කරනවා පුතේ හොඳට මහන්සි වෙන්න ඕනේ හොඳට වැඩ කරන්න ඕනේ මේ පාර ශිෂ්‍යත් විභාගයේ මම හිතන්නේ පුතාලගේ අයියලක් කළා නැත්නම් නෑදෑ හිතවතුන්ගේ අයියලක් කළා ලිව්වනම් පුංචි නේද ටිකක් අසතුරුදායක ආරංචියක් තිබුණා paling terasa baterai di kak amarui kiala nih mengitan nih walat dana gan neti itu kota paling terasa baterai di nomor nomor gani teh nih paling terasa baterai di ini gani teh eki ane hunter teh gani teh kira kira teh neti yalu hari ada ganan teh hari pun neti yalu ante anna terasa baterai amarui lah dia hebat iya teh paling terasa baterai tamat malaysia kena taruh kiper nih kuti dia itu kota eh amaru nih හරියට ගණන් ටික හරි ගස්සලා නැහැ. දැන් කතාව තේරෙනවද? පැහැදිලි නේද? දෙවෙනි ප්‍රශ්න පත්‍රේ නම් පුතාලට ගැටලුවක් නැහැ. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ සම්පූර්ණ තියෙන්නේ පුතාලගේ ගණිතය. ලොකු දේවල් ටිකක් අහනවා ගණිතේ. එතකොට පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ගොඩාක් දරුවන්ට අමාරුයි තත් සමහරට වෙලාවම ඇති වුණා. වගේ ගැටලු ටිකක් තියෙනවා පුතේ. ඒක නිසා අපි පහේ ශ්‍රේණියේ ගණිතය ටික හරියටම කරගන්න. හරියටම කරගන්න ඕනේ. එහෙම නැතුවත් මොකද වෙන්නේ? අන්න ප්‍රශ්න පත්‍ර අමාරු කියලා ගුරුවරට කෑ ගහන්න වෙනවා. සමහර විභාග ශාලාවකින් ආවේ අඩාඩ ඌ ඉන්නේ ගොඩාක් මහන්සි වෙලා ගොඩාක් වැඩ කළාට පස්සේ ප්‍රශ්න පත්‍රේ අමාරු වෙනකොට ප්‍රශ්න පත්‍රේ වෙලාවට ලියා ගන්න බැරි වෙනකොට නේද ඇඬෙනවා ඉබේම නේද හිතනාලටම නෙවෙන්නේ නේද ඉබේම ඇඬෙනවා ඒක නිසා අපි මේ ඔක්කොම අඩුපාඩු ටික හදා ගන්න ඕනේ ඒකයි මම පුතාලට පන්තිය පටන් ගන්නකොට කිව්වේ ගණිතය ටික හොඳටම කෙරෙන්න ඕනේ අනිවාර්යයි පුතේ ගණිතයේ පන්තියේ වැඩ ටික හරියට කරුම් නැත්නම් ශිෂ්‍ය විභාගයේ සම්පූර්ණ අසමත් වෙනවා. ඒක නිසා හොඳට ගණිතයේ ප්‍රශ්න පත්‍රය වැටි කරෙන්න ඕනේ. හොඳට සර් උගන්වන පාඩමක් හැම පාඩමක් ගන්නම හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. එක පාඩමක් හරි පුතාලා මගේ අරුණා නම් අන්න අපිට මේ පාඩමෙන් ගන්නක් විභාගේ ආවම මොකද වෙන්නේ අමාරු වෙනවා. ඒක නිසා අපි වෙබ්සයිට් එකක් තියෙනවා. පුතාලට පුළුවන් වෙබ්සයිට් එකට ගිහිල්ලා අහපව් වීඩියෝස් බලන්න පුළුවන්. අනික ඔන්ලයින් පන්ති වගේ නෙමෙයි. අපි පන්තියේ මගේ හැරෙන්නේ නැහැ කිසිම දෙයක්. මම මේ උගන්වන විදිහටම වීඩියෝ එක පුතාලට වෙබ්සයිට් එකෙන් ගන්න පුළුවන්. ඒක හින්දා අපේ පන්තියේ ගොඩාක් හොඳයි. ඒකයි හොඳයි කියලා කියන්නේ. කාට හරි නොලැක් වැකි හේතුවක් හින්දා පන්තියට එන්න බැරි වුණොත් අන්න පුතාලට අපේ වෙබ්සයිට් එකට ගිහිලා ගන්න පුළුවන්. ඒක නිසා හොඳ ළමයි වගේ එක පාඩමක්වත් මගේ අර ගන්න එපා. පුතාලා දන්නවද? හැම ගානක් ගානක් සර බෝඩ් එකේ හදනවා. එහෙම හදමු නැති ගානක් කියන්න ඕනේ. හැම ගානක් ගානෙන් බෝඩ් එකේ හදනවා. එහෙම කොහෙවත් පන්තිවල කරන්නේ නැහැ. මම්මගේ පන්තිය හැම ගානක් ගානෙන් බෝඩ් එකේ හදනවා. ඒක නිසා මගේ දරුවෝ හොඳට මහන්සි වෙන්න හොඳට වැඩ කරන්න. චූටක් රැ වෙලා පන්ති පටන් ගන්නතර කමක් නැහැ. අපි අටේ ඉඳලා නවය හමාර වෙනකන් නේද? ඒතරො ගෙදර වැඩ මේ ඉස්කෝල වැඩ බොම්බ කොක්කම කරලා ඊට පස්සේ පුතාලට පුළුවන් පන්තිට එකතු වෙන්න නේද? නවය හමාර වෙනකන් නිදිමත හැදෙන්නේ නැහැ. අපි උගුචුවට ඇහැරලා ඉන්නවා නේද? වැඩ කරන්න. එතකොට අපේ ශිෂ්‍ය විභාගෙදී හොඳ ලකුණු ටිකක් ගන්න පුළුවන් වෙයි. මහන්සි වෙන්න පුතේ ජීවිතයේ තීරණාත්මක විභාගයේ ඉස්සරහදී එන්නේ. අම්මලා තාත්තලා ඔයාලා ගොඩාක් ආසාවෙන් බලා ඉඳි විභාගයේ පාස් වෙනකොට
හැබැයි ෆේල්නොත් මොකද වෙන්නේ හැමෝටම දුක් වෙන්න වෙනවා නේද ඔයාලා කී තමයි වැඩේ තියෙන්නේ ඈ අන්තිේ වෙලාවට හරි හරි කරන්නේ නැච්ච මම පුතාලා වෙන මොකුත් උජ්ජන්න කියලා කිව්වද නෑ වෙන සංගරා ගන්න කියලා කිව්වද නෑ මම ඔයාලා කිසිම දෙයක් ගන්න කියලා කියන්නේ මම කියන්නේ මගේ පන්තිේ වෙලාවට හරි හරි කරන්නේ නැච්ච තාම අපි යන්නේ පුතාලාගේ මේ පෙළ පුතණින් පස්සේ ප්‍රශ්න පත්‍රෙ හැමදේම මම පන්ති කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඒ ලොකු වැඩ කොටසක් එක තමයි පන්ති වැටි කරගෙන යන්නේ ඒක නිසා තව ඉස්සරහදී ගොඩක් යාළුවෝ පන්තිර එකතු වෙයි. ඒක නිසා හොඳට මහන්සි වෙන්න හොඳට වැඩ කරන්න. එහෙම වුණොත් තමයි අපිට හොඳ ලකුණු ටිකට යන්න පුළුවන් වෙන්නේ. ශිෂ්‍යත් විභාගයේ ඉහළින් සමත් වෙන්න. ලකුණු 190 වෙන ඉහා විතර ගන්න. ඒක නිසා හොඳට මහන්සි වෙලා හොඳ වැඩටි කරන්නයි තියෙන්නේ. එහෙම අගරයි. ඒකට හොඳම පන්තියක් තමයි අපේ පන්තිය. ඔයාලට ලකුණු 200 200ම ගන්න පුළුවන් තැනට එන්න පුළුවන්. ඒක නිසා හොඳට මහන්සි වෙලා උමනාවෙන් වැඩටි කර. තේරුණාද? රයිට්. හරි. අපි හිතමු ගිය සතියේ පුතාලගේ කතා කළා ඉතාල වැදගත් වූ පාඩමක් මොකද්ද සංඛ්‍යා රටා මද පාඩම සංඛ්‍යා රටා අපි සංඛ්‍යා රටාවක් කියන්නේ මොකද්ද කියලා චුට්ටක් මතක් කරගමු එතකොට අපි ගිය සතියේදී සංඛ්‍යා රටාවක් කියලා කිව්වේ පුතේ ඉතාමත්ම ලේසි වචනයක් කිව්වා නේද උන්ච වාක්‍යයක් කිව්වා නේද හදිසියවත් යාළුවෙක් ඇහුවොත් තමයි සංඛ්‍යා රටාවක් කියන්නේ මොකද්ද කියලා නේද ඔයාලා දුවන්න තමයි වෙන්නේ දන්නේ නැත්තම් නේද පොඩ්ඩක් ඉන්න කියලා දුවලා නේද ආයෙ බලාගෙන ඉන්නයි වෙන්නේ නේද එහෙම බෑ එකපාරට යාළුවෙක් ඇහුවොත් හා කියන්න බලන්න. වා සමස්සර්ගේ ගණිත පන්තිත් ඉන්නවා නේද? සංඛ්‍යා රටාවක් කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් අන්න කියන්න පුළුවන් කම තියෙන ඕනේ පුතේ. හරි ලේසි. සංඛ්‍යා ටිකක් පිළිවෙලකට ලියලා තියනවා නේද? ඒක මොකද්ද අපි කියන්නේ සංඛ්‍යා රටාව. ඕනි යාළුවෙකුට උත්තරයක් දෙන්න පුතේ. දන්නේ නැහැ කියලා කියන්න එපා. පස්සේ කියන්නම් කියලා කියන්නත් එපා. එවලෙම උත්තරේ දෙන්න. ඇයිසර් හොඳට කියලා දිනා තියනවා නේද? ලොකක් නේ. මොකද අපි කියන්නේ සංඛ්‍යා ටික පිළිවෙලකට ලියලා දින අවස්ථාවක් මොකද්ද අපි කියන්නේ සංඛ්‍යා රටාව. කතාව පැහැදිලිනේ සංඛ්‍යා ටිකක් පිළිවෙලකට ලියලා තියෙනවා. ඒක තමයි මොකද්ද අපි සංඛ්‍යා රටාවක් කියලා කියන්නේ. කුමන හෝ පිළිවෙලක්. දැනට අපි යන්නේ 2 ගුණාකාර, 3 ගුණාකාර, 4 ගුණාකාර, 5 ගුණාකාර, 6 ගුණාකාර, 7 ගුණාකාර නේද? ඒ වුණාට දැන් පුතාලගේ ඇතින මේ පාර ශිෂ්‍යත් විභාගයේ අයියලා හැමෝම ප්‍රශ්න පත්‍රේම සමහරුගේ නිකමට වගේ අරන් බලනවනේ. බලන්න මේ වගේ සංඛ්‍යා රටාවක් තියෙන්නේ කියලා. චුරක් වෙනස් ආකාරයේ සංඛ්‍යා රටා නේද? එතකොට අපි තාම ඒවට ගියේ නෑ පුතේ. එවට උට සංකීර්ණ යමාරුවේ අපි ඉස්සර මේ වගේ ටික ටික හදාගෙන ඉඳිට යමු. එතකොට පුතලට ඒ සංඛ්‍යා රටා හදන්න පුළුවන් වෙයි. දැන් මේ ප්‍රශ්න පත්‍රේ පුළුවන්ද බැයිද කියලා පුතලා බලන්න එපා. ඒක පැත්තකින් තියලා තියන්න. සර් අවශ්‍ය දැන් ආවට පස්සේ කියන්නම්. දැන් ඔන්න බලන්න කියලා. එතකොට ඔයාලට ඔය හැම ප්‍රශ්නයක්ම ලියා ගන්න පුළුවන් වෙයි. ගණිතය කියලා කියන්නේ එහෙමයි. තේරුණාද? ආසාවෙන් කරන්න පුළුවන් වෙන්නු. සමතර මහන්සි වෙලා උනන්දු වෙල ටික. හරි මම ප්‍රශ්න පත්‍රයකට චුටක් උදාරට කිව්වේ අමාරුයි කියලා කිව්වා ගොඩක් යාළුවෝ මේ වතාවේ අමාරු වෙන්නේ ඇයි ගණන් ටික හරියට හදලා නැති හින්දා ගණන් හරියට හදලා නැහැ ගණන් වෙලක එක මාතෘකාවක් දෙනවා ශිෂ්‍ය විභාගෙදී අහන්නේ ඒ මාතෘකාව හරියට ඉගෙනගෙන නැහැ එක්කෝ දවසේ පන්තියට ඉන්න නැතුව ඇති ඒක නිසා අපි හොඳට මහන්සිලා වුණා වැටි කරමු එතකොට පුතාලට අමාරු නෑ ලස්සනට වැටි කරන්න පුළුවන් තේරුණාද රයිට් හරි එහෙනම් මම පුතාලගේ නතර කරපු දැන්ට යන්න හොඳට බලා ගන්න මම පුතාලගේ ෂෙයාර් ස්ක්‍රීන් දාන්න එක පාට හදිස්සියක කලබලලා බෝඩ් එකේ තියෙන හැම එකක්ම ලියන්න එපා මම දැන් මගේ රටාව පුතාලා දන්නවා මම ලියන්න කියන එකක් පුතාලා ලියන්නේ හොඳට අහන් ඉන්නවා කනට දාගන්න ඉස්සෙල්ලා ඊට පස්සේ හිතන්න ඊට පස්සේ අපි පොතේ ලියමු එක පාර බෝඩ් එකේ තියෙන සියල්ල ලියන්න එපා දැන් මගේ පන්තියේ ගොඩක් දරුවෝ හොඳයි වීඩියෝ ඕන් කරලා තියෙනවා පන්තියේ පුරුද්දක් විදිහට හැම කෙනාම වීඩියෝ ඕන් කරනවා දැන් ගැටලුවක් නැහැ ඊට පස්සේ පුතාලා මගේ ප්‍රශ්න අහනවා කතා කරනවා ඒකේ ගැටලුවක් නැහැ මයික් ඕෆ් කරලා යන්න අවශ්‍ය වෙලාවට ගෙදර ප්‍රශ්නයක් අහන්න ඕන කරන්න. ඒතකොට කාටවත් චරදරයක් නෑ පුතේ. නැත්තම් ගෙදර තියෙන සද්ද දේවල් අර හිමිය හෙඳ ගන්නව නේද? ඒක අනිතර බාධාවක් නේ. ඒක නිසා අපි බොහොම පිළිවෙල පන්ති වැටි කරගෙන යමු. හොඳයි. හරි. මම පුතරාගේ නතර පුතන්ට යන්නම් මෙන්න. මෙන්න මෙතන තමයි අපි නතර වෙලා ඉන්නේ. හොඳට බලා ගන්න පුතාලා. හරි ඔව් හරි එතකොට මේ පළවෙනි ගානේ අපි ගණන් පහම මම බොහොම පැහැදිලිව නිරවුල පුතාලට කතා කරලා දෙනවා
itu kurang ada api dewi di kawan ini istirahat hadan naya nih kalau boleh ini apa ikan paru komen ke bodi ke dewi dewa liaga ini apa awas si dewa itu kapi tuh gula biar lah ada agan alasan biar mau ada ada ini dia mandala berarti kepadanya kamu nih pipa hari sati sati api langgeng aku deh mati ke liaga dawasak panti kalau ini sati aku pipa hari langgeng lah beri keran hemu otom pasti ini bulu tiennya putar hari ini pilih berarti kamu waktu berarti keran itu ya biar mau ada right apa yang aku terakhir dewi di kawan ada Ambotikanya anna, mana putrai botikar, right? Untuk balaikan deh, men. Angka dekar, mana mereka anak pihakan ni, kau tu kalau berbila lian ni, setiap dekar ni, hari deh, right? Kali panti aku juga rumah putrai, kai botikar dia kerjakan dulu ni, right? Hari, untuk balaikan. Untuk balaikan ni, prasna angka dekar kira deh, ma, raung kerjakan ta, angka dekar kira deh. Lepas prasna angka dekar. Warahan tu le, angkeg, harde, right, agam modal. Utara le memang kata awak kian utara balagan de, mana betina utara balagan de. Dahana main patangan na, hatin hati beri berne, sangkya ratau pahat lekpi. Itu kote, dahana main patangan lagi na, hatap ikatu bela, kiri de bela, tiene visya bela tiene. Harde right, ilang kote. Visi hari itu hatak ikatu guna ma, ini pasi aye hatali ada hatak ikatu guna ma, aye panas hatali ada hatak ikatu guna ma, ilang ada headache ada hatak ikatu. Utara mihem kira ma utara hagan de, evan sangkia ada kipya pahat dekpe, eva aye istel sampo negara ngaji lagi. Itu kota, kalau beli bela hadar mina, sir kira dina kang, sangkia ada aku kuhumude benne kira andura gan de kang, abih bohong pilih beli ignore sir, evan adra, utara ke pala benne kira mihem. Ekai, hundar bala agan deh. Sir, ekai. Adai. Hateng hater. Kian kute? Sir, ekai wedi wedi hateng hater. Oh, pahala bai, hundar bala agan deh. Isi dekai. Adan ne buta lah, eh? Right. Isten tunat tino adan, hundar bala agan. Ekat kia, tekat tu bela adan deh dekne. Oh kia, tekat lah deh kute. Hatak, ekat. Nari kute, oh kute. Ekat, hatak kekut tu bela ateh dina ma. Atet, hatak kekut tu bela pahala weh dina ma. Pahala weh hatak kekut tu bela visi dega dina. Orang khatu beri keranda kolya langgar keranda kunci kolya. Kunci kerja asia gad. Enang visi dega tapi kia dega tu keranda orang hatak. Hundra bala gan kute men. Hatala kamu awi pulu awi menekan. Visi dega hatak kekut keranda kira kian. Kuda dah nama. Hatai dekai nama ya ini, betul dia ni kiri ni dekai, aneh nak kia kena wade, visi nama ya kena. Enak kita ya pi, betul kita dahgan nama kiri de, visi nama, kiri dahgan ni visi nama. Leh sini tu beri kedua kena ni de, alright. Ini pasai visi nama ya ini, hatai kita tu beragam. Nama ya hatai das ya ini, ekak kita tu ini, dekai dekai utre kiri de tu nai, anu utre ya wak kiri de tissa ya. Enak api betul kita dahgan nama kiri de, tissa ya. Hari ni ada, right. Aye, tissa ini kita dapat itu kerjaan ni. Hatta kita itu kerjaan nama. Beri resi, hari sarlai. Hatta yang hanya utre, dah tu naik dia kita tu deh. Ikan kita tuhui. Enam, tu naik kita utre ni kita dah terai. Anu utre ya wa, hatta resi tu nama. Mereka buat apa kerjaan ni? Khatu ada kerjaan kore. Mungkin kerjaan ni, khatu ada kerjaan kore. Utre ya wa, kita dah hatta resi tu naik. Meten dah emak kita deh, hatta resi. Beri resi ni ada. Kerja luak ni ada. Oya putih api, hating hatenya beri bela ayana rata abe. Kadang api, ikem badan gatta, ikatah hatak kekutu kala atauna, atatah hatak kekutu una, pahalawa una, pahalawa hatak kekutu kala visi deka una, visi deka hatak kekutu una visi nama una, visi nama ini hatak kekutu una tissa una, tissa ini hatak kekutu una hatres tu na. Dengar ini ada kerja luak ni ada. Unno lagi api dasan kira rata, orang terang hamboi nama. Parisam mendoni mendem yang kita enggal eh, bohong pilih berita, ikhaya tekel ilah api gamu. Netta muka deh ini, berada duno, meka berada duno ana muka deh ini, meka tarah di nama, meka tarah di nama. Teacher aku ru bintu akira dai, ikhaya hinda. Parisam mendoni, ikhaya tu kerana dasan kira api berita kata agar lah di nama. Kudara tenggelam beri ingat orang ini diser kial di lah di nama. Ikastani ema, dahistani, arayat ini kial di lah di nama. Siapa nama kudara kial di lah di? Ikan sah, hundra mahasila, dengu mana abe mede kerana itu ini, hundra ada taksho daruri kah kena pulu. Emna ada lah, ilang ganda ya. Dengan dah berpaling ni, hundi, hadan berasa berpaling ni, kan? Dengar ni ada, ayah ada. Deng.
Right. Balamu. Visi hatata hatak ekathu vela 34 hadila tiyena. Hata hata ekathu wenne honda era. 34ට හතක් එකතු වෙලා 41 හැදිලා තියෙනවා. 41ට හතක් එකතු වෙලා 48 හැදිලා තියෙනවා. එහෙනම් අපිට ලේසි 48ට අපි කීයද එකතු කරන්න ඕනේ හතක්? කීයද එකතු කරන්න ඕනේ හතක්. මෙන්න පුතේ හොඳට බලා ගන්න. ඔව්. 8යි 7යි 15යි 5 එකක් ඉතුරුයි. 4යි 1යි 5යි අන්න උත්තරය ආවා කීයද? ඔව් කියලා ආවේ 55යි. Mete daga nawa kia de panas pahai wede resi. Ae panas pahani ketura gana wa kia dahata, mudra bala ganda. Hata de pahai. Oh, dora hendai kaki turui. Oh, bude pahai me iturui kai kia dahai ai. Anu tere nawa kia de hata de kai. Hadan netua janda buluang ya lu eti e. Hata de kai. Api denda hadra gama. Hata de kata ai hata ke ketura. Hata nawa ya. Hata nawa ya. Hata nawa ya. ඔව් 7 2 9 යි මේ 6 එහෙම මෙතෙන්ද ගනවා කීයද 69 යි අන්නේ නම් මෙතෙන්ද ගත්තා කීයද 69 69 දැන් හරි නේද ඔන්න 7න් 7 එකතු වෙලා යන රටාව පටන් ගන්නෙ 27න් අපි 7න් 7 පිළිවෙලට හදාගෙන හදාගෙන ඉස්සරහට යන ඒ කිවිණි ගන්නද දෙවණි ගන්න කතාව පැහැදිලි නේද ගැටලුවක් නෑ නේද හැම එකනට පුළුවන් නේද රයි ඔන්න ගණන් දෙකක් හදුවා මහලු වෙලාවක් ගියේ කතාව පැහැදිලි නේද හරි තුංගිරි ගන්නට යන්න. මෙන්න තුන්. තුංගිරි ගන්න තියෙන්නේ 55 62 69 76 හරිද? රයි. එතකොට 55ට 7ක් එකතු වෙලා 62 වෙලා තියෙනවා. 62ට හතක් එකතු වෙලා 69 වෙලා තියෙනවා 69ට හතක් එකතු වෙලා 76 වෙලා තියෙනවා එහෙනම් අපි කරන්නේ 76ට කියද අපි එකතු කරගන්නේ හතක් එහෙනම් හතක් එකතු කරන්න පුළුවන් පුතේ 83යි ඔව්නේ ඔව්යි ඔව් 7යි 6යි 13න් 3 එකක් ඉතුරුයි 7යි 1යි කීයද 8යි උත්තරිනවා කීයද 83යි ඔව් පුතේ මෙතෙන්ට දාගත්තා කීයද 83 එහෙනම් ආයි 83ට අපි කියද එකතු කරගන්නේ හතක් 7යි 3යි 10යි 0.1ක් ඉතුරුයි 8යි 1යි උත්තරේ 9යි එහෙනම් කීයක් වෙනවද පුතේ 90ක් 90ක් වෙනවද 90යි ඊළඟ එක ලේසි ඔව් 90ට කීයද අපි එකතු කරගන්නේ 7ක් නේද 97යි 97යි 7 වෙනවා මෙතන 9 වෙනවා උත්තරේ කීයක් වෙනවද 97ක් වෙනවා ඔව් පුතේ මෙතන දැම්ම කීයද 97 බලන්න සංඛ්‍යා රටා හරිය ලේසි නේද ගැටලුවක් නෑ නේද කාටවත් සර හදන විදිහක් කියලා දුන්නා අමාරු වගේ අය මේ වගේ වෙනදනක හදලා උත්තරේ කියනවා හිතින් ගන්න පුළුවන් අය පරිස්සමට හිතලා උත්තරේ ගන්න එහෙමද එකපාරට අමාරු වෙනා මේ වගේ හරි ගස්සලා ගන්නවා එහෙම නැතුව හිතලා උත්තරේ ගන්න පුළුවන් දරුවෝ ඉන්නවා නම් අපි එහෙම ඉන්නවා එහෙම පුළුවන් අය හිතලා උත්තරේ ගන්නවා හැබැයි දෙවතාවක් බලන්න ඕනේ පුදු උත්තරේ හරිද වැරදිද කියලා එහෙමද කිවිණි ගන්නද තුන් මිනි ගන්න හරිනේ හතර හතර මෙන්න හතර වෙනි ගාන හොඳට බලා ගන්න 84 කමාවක් දාලා 91 කමාවක් දාලා 98 කමාවක් දාලා 105 බය වෙන්න එපා උදාරි ලකන් තුනේ සංඛ්‍යාවක් ආවා කියලා කලබල වෙන්න දෙයක් නැහැ අපි ලකන් හතරේවත් හදලා දිනවා පහේවත් හදලා දිනවා බය වෙන්න එපා සරිනවා පුතලත් එක්ක අමාරු තැන් වලින් සර උදව් කරනවා මෙන්න බලන්න 84ට 7ක් එකතු වෙලා 91 වෙලා තියෙනවා 91කට 7ක් එකතු වෙලා 98 වෙලා තියෙනවා 98ට 7ක් එකතු වෙලා 105 වෙලා තියෙනවා එහෙනම් පුතේ හොඳට බලා ගන්න 105ට අපි කීයද එකතු කරගන්නේ 7ක් කොහොම ලියමු 112 ආරේ පුතේ ඔව් 7යි 5යි උත්තරේ 12 වෙනවා 12න් 2 දානවා එකක් මෙතන තියෙනවා අපද කරන්න එපා එකයි බිඳුවයි උත්තරේ එක වෙනවා මේක එහෙම මෙතන ගනවා කීයක් වෙනවද 112ක් වෙනවා මෙතන දැන් මම උත්තරේ කීයද 112යි කියද උත්තරේ ඉන්නේ 112යි ඔව්නේ ඔව් 112ට ආයි 7ක් එකතු වෙනවා 7යි 2යි 119යි ඔව් පුතේ 7යි 2යි
නවයයි මෙතන එකයි මෙතෙන්ටත් එකයි උතරේ ගියක් වෙනවා 119 119ක් වෙනවා ඔබතේ මෙතෙන් දැන් අපිද 110 sorry 119යි 119ට ආයේ හතක් එකතු වෙනවා මං චුට්ටක් ඉන්නේ 126යි ඔබතේ 126යි ඔව් ලේසි 9යි 7යි 9යි 7යි දන්නවා උතරේ ඉන්නේ 16යි 16න් හය එකක් ඉතුරුයි 1යි 1යි 2යි මෙතෙන් 2යි උතරේ කියක් වෙනවද 126ක් වෙනවා ඔන්න ඒ ගානත් අපි හරි ඔන්න බලන්න සර්වේ නිල් පාට පැන්නේ දාලා තියෙන්නේ උත්තර ටික මුතලයි ටික බොහොම පිළිවෙලට හරියට අවබෝධ කරගන්න ඕනේ එහෙනම් 84 91 98 105 112 119 126 දැන් ගැටලුවක් නැහැ නේද ඔන්න වගේ අපිට ඕන ගානක් ආවොත් හොඳ කල්පනාවෙන් හදන්න පුළුවන් වරදින්නේ නැහැ මොකද මේ වගේ මුතලට එකතු කරලා උත්තරේ ගන්න පුළුවන් ගමයක් සර් කියලා දීලා තියෙන නිසා එහෙමද රයිට් හතර වෙනි ගා පහ එන පහ 133 තියෙනවා ඊළඟට 140 තියෙනවා 147 තියෙනවා 154 තියෙනවා හොඳට බලාගෙන පුතාලා ඉස්සෙල්ලාම 133ට 7ක් එකතු කරලා 140 හදලා 140ට 7ක් එකතු කරලා 147 හදලා 157 147ට 7ක් එකතු කරලා 154 හදලා දැන් තියෙන්නේ 154ට හොඳට බලාගෙන මම මෙතනින් හදන්නම් 154ට 161යි ඔහොතේ 154ට අපි කියාද එකතු කරන්න ඕනේ 7ක් මෙන්න බලන්න 7යි 4යි 11න් එක එකක් ඉතුරුයි 5යි 1යි 6 වෙනවා මෙතෙන් දෙකක් වෙනවා හොඳයි උතරේ ඉන්නේ කීයද 161යි අන්නේ 161 මෙතෙන්ද දැන් හරි නේද රයිට් ඊළඟට 160කට හපව මොකද වෙන්න ඕනේ 7ක් එකතු වෙනවා 169යි ඔබතේ කියන්නේ 168යි 168යි ඒක බලන්න ඔව් 7යි 1යි උත්තරේ 8 වෙනවා මෙතන තියෙනවා 6 මෙතන තියෙනවා 1 කීයක් වෙනවද 168ක් වෙනවා ඔබතේ මෙතෙන්ට ආවා කියද 168 ඊළඟට මේකට අපි 7ක් එකතු කරගන්නවා මෙන්න 75යි ඔව් පුළුවන් වෙනවා එහෙමද රයිට් ලස්සනට පුතාලා හදාගන්න පුංචි වෙලාවක් දෙන්න ඈ පුංචි වෙලාවක් දෙන්නම් හදල ඉවරයි සර් හරිද හදල ඉවරයි සර් හොඳයි හදල ඉවරයි සර් හොඳයි හදල ඉවරයි සර් හොඳයි හදලි වෙරයි සර් හොඳයි අව හදන යාළුවෝ ඉන්නව නේද හදලා ඉවරයි සර් හොඳයි ලස්සන හදා ගන්න ඕනේ හදලා ඉවරයි සර් හොඳයි හදලා ඉවරයි සර් හොඳයි ලස්සනට හදා ගන්න හොඳේ right තව හදනා ඉන්නවද නැහැ නේද හදනා ඉන්නවනම් සර් මැසේජ් එකක් දාන්න පුතේ අනේ කට්ටිය මල්ලා ඉවරයි නේද right හරි අපි යනවා ඊළඟට පුතාලගේ තුන්වෙනි ගානට ඔව් මෙන්න තුන්වෙනි ගානට අපි යනවා හොඳට බලන්න තුන්වෙනි ගාන මෙහෙමයි අහන්නේ අපිට උදාහරණයක් දීලා තියෙනවා හොඳට බලන්න මේ තියෙන්නේ 65න් පටන් ගන්නා 8න්ට වැඩි වෙන සංඛ්‍යා රටාව පහත දැක්කේ දැන් වැඩි වෙන්නේ කී කීද 8න් 8 තමයි වැඩි වෙන්නේ එතකොට හොඳට බලා ගන්න 65 වෙන සංඛ්‍යාවට 8ක් එකතු වෙලා 73 වෙලා
73 කියන සංඛ්‍යාවට 8ක් එකතු වෙලා 81 වෙලා 81 කියන සංඛ්‍යාවට 8ක් එකතු වෙලා 89 වෙලා 89ට 8ක් එකතු වෙලා 97 වෙලා 94ට 8ක් එකතු වෙලා 105 වෙලා 105ට 8ක් එකතු වෙලා 113 වෙලා තියෙනවා. එතකොට ඉස්සෙල්ලා විදිහටම 8 8 8 8 8 අපි මොකද කරන්නේ? එකතු කරගෙන යන්න ඕනේ. මම පුතාලා හරි ඉස්සෙල්ලා පෙන්නන්න. මුද්‍ර බලා ගන්න. ප්‍රශ්න අංක කීයද අපි දාගන්නේ? 3 කියලා. 3 1 3 2 3 3 එහෙම දාගන්න ඕනේ. ඒ වුණාද? රයිට්. ආ මෙන්න බලන්න. මම බෝඩ් එකට යන්නම් මුද්‍ර බලා ගන්න ඔයාලා. රයිට්. Ini pasnya 25. Ilang kita lagi dia nama kia de 33. Mudah pala ganda. 33. Itu kota. Name de. Atak kekitu wala dahata wala. Dahata de. Atak kekitu wala 25 wala. 25 de atak kekitu wala 33 wala di. Dan mudah pala ganda kita ala. Ay muka de window ni. Mami tadi ngadan ni. 33 de kia de api kekitu kara ganda ni atak. Di sini de. ගැටලුවක් නැහැ ඔක්කොම අපි කටු වැඩ කරනකොටේ හදන්නේ 8යි 3යි එකතු වෙනවා උත්තරේ එන්නේ 11යි 11 ඔහුගේ අපි 11න් දාන්නේ 1 එකක් විතරයි 3යි එකයි උත්තරේ එන්නේ 4යි එහෙනම් කී දෙන්නේ 41යි පුළුවන් අය ඔහුගේ පුළුවන් අය කතාවේ උත්තරේ දානවා බැරි අය කටු වැඩ කරනකොටේ හදලා උත්තරේ ගන්නවා එහෙනම් මෙතෙන් දෙන්නේ කීයද 41යි මම නිල පාට පෑනින් 41 දානවා මුදේලයි මේ Mudra bala ganda. Minna hatali seka. Hatali seka. Hari ini? Right. Ina kata aham pahu api mudra bala ganda hatali seka rakkiya dekat window ne ata. Lesi. Ata ye kai nama yai. Mete enta hatala iki ya kena wade. Hatali nama ya kena ma. Oku te enam. Kena pita agata kiya de. Hatali nama. Lesi ne de. Right. Ari hatali nama yai api kiya dekat window ne ata. Namanya ya dai, dah hateng hate, panas hatai, anna api mete nedeng maki yede, panas hate, onna hateng hate guna wela, hateng hate ketu wela yana, rata, itu kota, pala dini ika nawa ye, ilang ika dah hate, ilang ika bisi paha, ilang ika tis tuna, ilang ika hate isike, ilang ika hate is nawa, ilang ika panas hate, hari le isi nede dadi, amaru nede, amare, kada akan pala dini ika asen, pala dini ika an dagen asen. හරිද? එතකොට 44ට 8ක් එකතු වෙලා 52 වෙලා 52ට 8ක් එකතු වෙලා 60 වෙලා 60ට 8ක් එකතු වෙලා 68 වෙලා. එහෙනම් අපි කරන්නේ 68ට කීයක් එකතු කරන්න ඕනේ? 8ක්. ලේසි නේද? මෙහෙම කරන්න. 6. ඔව්. 8යි 8යි 16න් 6 එකක් ඉතුරුයි. එක මෙතෙන්ද ගෙනාවා. හයයි එකයි උත්තරේ එන්නේ කීයද 7යි අන්න ඔයාලගේ උත්තරය ආවා කීයද 76යි එහ�නම් මෙතේ දාගත්තා කීයද 76 ඉතින් නිල් පාට පෑනින් දාන්න ඕ ඉර ටික හොඳේ නැහැ 76 76ට හපව අපි මොකද කරන්නේ 8ක් එකතු කරන්න ඕනේ බලන්න පුතේ 8ක් ඔව් පුතේ 6යි 8යි 14න් 4 එකක් ඉතුරුයි 7යි 1යි 8යි උත්තරේ කීයක් වෙනවද 84ක් වෙනවා අන්න අපි මෙතෙන් දාගත්තා කීයද 84
ආයේ 84ට මොකද අපි කරන්නේ 8ක් එකතු කරගන්නවා මෙන්න 2 2 2 ඔව් 8යි 4යි 12න් දෙක එකක් ඉතුරුයි 8යි 1යි 9යි අන්න උත්තරය ආවා කීයද 92යි මෙතෙන්ට එනවා උත්තරේ කීයද 92යි අන්න හරි එතකොට 44ට 8ක් එකතු කළා 52 හැදුනා 52ට 8ක් එකතු කළා 60 හැදෙනවා 60ට 8ක් එකතු කළා 68 හැදෙනවා 68ට 8ක් එකතු කළා 76 76ට 8ක් එකතු කළා 84 84ට 8ක් එකතු කළා 92 හැදෙනවා දැන් හරි නේද ඔන්න ගණන් දෙකක් හරි මේ හැම ගණකම 8 8 අපිට එකතු කරගෙන ඉස්සරහට යන්න තියෙන්නේ හරි ලේසි මේ සංඛ්‍යා රටා අමාරු දේවල් නෙමෙයි හදාගන්න දෙවනි ගණන් ලස්සනට ඉවරයි සර් හොඳයි හදලා ඉවරයි හොඳයි හදලා ඉවරයි සර් හොඳයි හරි. ඔන්න තුන්වෙනි ගානට යන්නයි හදන්නේ. මොකද බලන්න තුන්වෙනි ගාන හොඳේ නැහැ. මෙන්න තුන්වෙනි ගාන. එතකොට අමාරු නැහැ තුන්වෙනි ගාන ඒක ඇස්සර කියලා දෙනවා. හොඳට අහගන්න. පුතාලා උත්තර දෙනවා හොඳයි ඈ. ඒ කියන්නේ පාඩම හොඳට තේරලානේ. නැත්තම් උත්තර දෙන්න බෑනේ පුතේ. නේද? පාඩම හොඳට තේරෙන්න ඕන මේ වගේ උත්තර දෙන්න නම්. නැත්තම් බෑ. හොඳේ නැහැ. තුන්වෙනි ගාන. මෙන්න තුන්වෙනි ගාන හොඳට බලා ගන්න. 31 කියනවා. 39 තියෙනවා 47යි 55යි 47යි අනික මොකද්ද 55යි හොඳට බලා ගන්න 31ට 8ක් එකතු වෙලා 39 වෙලා 39ට 8ක් එකතු වෙලා 47 වෙලා 47ට 8ක් එකතු වෙලා 55 වෙලා එහෙනම් 55ට එකතු වෙන්න ඕනේ කීයක්ද අපි දන්නවා 8 63යි ඔව් ලේසි නේද මෙන්න බලන්නකෝ 5යි 8යි එකතු වුණාම 13යි 13 3 දාලා එකක් දානවා මෙතෙන්ට 5යි 1යි කීයද 6යි උතරේ නේ කීයද 63යි මෙතෙන්ට ගත්තා කීයද 63යි හරි නේද පුතේ හොඳයි ඈරයි 63ට අහපව මොකද වෙන්න ඕනේ 8ක් එකතු වෙනවා 8යි 3යි 6යි ඔව් 8යි 3යි 11න් එක එකක් ඉතුරුයි ඒක මෙතෙන්ට ගේනවා එතකොට 6යි 1යි කියද 7ක් වෙනවා උතරේ කියද 71යි දැන් මගේ දරුවෝ හොඳයි 71යි 71ට හිතලත් ඕන 8ක් එකතු කරන්න පුළුවන් නේද ඒසි 9යි 79යි ඔව් පුතේ 8ක් එකතු කරාම 8යි 1යි 9 වෙනවා මෙතෙන්ට 7 එනවා උතරේ එන්නේ කියද 79 මෙතෙන්ට දැම්ම උතරේ කියද 79 ඔන්න පළවෙනි එක 31යි ඊළඟ එක 39යි ඊළඟ එක 47යි 55යි 63යි 71යි 79 හරි ලේසි නේද ගැටලුවක් නෑ නේද ඉතින් මේවා අමාරු දේවල් නෙමෙයි මේ ලේසි උනේ ඇයි සර් මුහුණු පිළිවෙලට පැහැදිලිව මේවා කියලා දුන්න හින්දා නැත්නම් මේවා අමාරුයි ඒ නිසා හැම දවසෙම පන්තියට ඉන්න මුද්‍ර පන්තිය වැටික් කරන්න ගැටලු තිරවංශයෙන් කතා කරලා අහන්න ඒ ටික හොඳට පිළිවෙලට ගෙනෙන්න ඕන තේරුණාද රයිට් හදාන උදේ තුන්වෙනි ගාන ලස්සනට හදලා ඉවරයි සර් අටක් එකතු වෙලා 83 වෙලා 83ට අටක් එකතු වෙලා 91 වෙලා 91ට අටක් එකතු වෙලා 99 වෙලා එහෙනම් 99 ලා අපි කීයද එකතු කරගන්නේ 8යි 9යි 8යි පුතාලගේ 17යි 17න් හත දැම්මා එකක් ඉතුරුයි 9යි 1යි 10 වෙනවා උතරේ එන්නේ කීයද 107යි කීයක් වෙනවද 107යි මෙතෙන්ට දැම්මා කීයද 107යි වැඩේ ලේසි නේද රයිට් 107ට ආයෙත් අඩක් එකතු වෙනවා මුද්‍ර බලා ගන්න 115යි 115යි ඔව් හොඳයි 8යි 7යි 15න් 5 එකක් ඉතුරුයි ඒක මෙතෙන්ට ගෙනාවා මේක මෙතෙන්ට ගෙනාවා 115යි අන්න ඔයාලා මෙතන දැම්මා කීයද 115 කිය 115ට ආයේ 8ක් එකතු වෙන්න ඕනේ 123 හරි ඒක නේද පුතේ දැන් සර් ඕනේ නැහැ නේද හොඳයි පුතේ ඔව්
ඔව් 8යි 5යි 13න් 3 එකක් විතරයි 1යි 1යි 2යි මේකයි 1යි උතරේ කීයක් වෙනවද 123ක් වෙනවා මෙතන දැම්මා කියලා 121 එහෙනම් පළවෙනි එක 75 ඊළඟ එක 83 ඊළඟ එක 91 ඊළඟ එක 99 107 115 123 අමාරු නෑ හොඳට පැහැදිලිව ඉරවුල්ව ලස්සනට හදාගෙන යන්න පුළුවන් පුතාලා හදාගන්න හතරවෙනි ගාන හදලා ඉවරයි සර්
මෙන්න දෙවෙනි ගාන උදේ බලා ගන්න. රයිට්. පුතාලගේ දෙවෙනි ගාන මෙහෙමයි තියෙන්නේ.
ස්ක්‍රීන් එක දෙහා කරන්න. ස්ක්‍රීන් ෂෙයා කරන්නකෝ. ශාස්ත්‍රී දාන චුට්ටක් ඉන්න. හරි දැන් පුතාලා පේනවා නේද ගැටලුවක් නැහැ නේද? අදිසියෙම මේ විදුලිය සතු වුණා ඒකත් එක්ක තමයි ගැටලුව ආවේ නැත්නම් මේ වෙන මොකක් ප්‍රශ්නයක් නැහැ හොඳේ. හරි පුතේ. එතකොට අපි ගණන් කීයක් හරි ගැස්සලා තියෙනවද? පුතාලගේ අපි දෙකක් හරි ගැස්සුවානේ. දෙකක් කාටවත් ගැටලුවක් නැහැ නේද? හරි. ඊළඟට මගේ දරුවනේ මම තුන්වෙනි ගානට යන්නයි හදන්නේ. එතකොට එතකොට අපි දැන් ඇත්තටම ඉන්නේ පුතාලගේ හැම සංඛ්‍යා රටාවකම 9999 මොකද වෙලා තියෙන්නේ වැඩි වෙලා යන්න ඕනේ. තේරුණාද? 9999 මොකද වෙන්න ඕනේ වැඩි වෙලා යන්න ඕනේ. දැන් පුතාලා දන්නවා ඇත්තටම හැම සංඛ්‍යා රටාවකම 99 වැඩි වෙනවා නම් අපි 99 එකතු කර කර ඉස්සරහට යනවා නේද පුතේ? ඒතර පුතාලා ගැටලුවක් නැතුව ඕනෑම ගාණක් හදාගන්න පුළුවන් වෙන්නේ නේද? හරි. අපි බලමු පුතාලගේ තුන්වෙනි ගාණ හදාගන්නේ කොහොමද කියලා. මෙන්න පුතාලගේ තුන්වෙනි ගාණ හොඳට බලා ගන්න. මම හතරකම් හදන්න එපා පුතේ. හරි. මෙන්න තුන්වෙනි ගාණ හොඳට බලා ගන්න. හොඳේ. තුන්වෙනි ගාණ මෙහෙමයි තියෙන්නේ. පුතාලගේ හොඳට බලා ගන්න. 38 තියෙනවා. 47 තියෙනවා. 56 තියෙනවා. 65 තියෙනවා. හරිද? එතකොට ඉස්සෙල්ලා වගේමයි දැන් පුතාලා දන්නවා 99 එකතු වෙලා යනවා නම් මගේ ලඟ මේක හොඳට බලා ගන්න. 99 එකතු වෙලා යනවා නම් 38ට 9ක් එකතු වෙලා 47 වෙලා තියෙනවා. 47ට 9ක් එකතු වෙලා 56 වෙලා තියෙනවා. 56ට 9ක් එකතු වෙලා කීයක් වෙලා තියෙනවද? 65ක් වෙලා තියෙනවා. එහෙනම් අපි යන්නේ 65 කියන කෙනා ඔයාගේ 65ට අපි 9ක් එකතු කර ගන්නවා. ලේසියි නේද? ඕම සංඛ්‍යා නෙවෙයිනේ අපි එකතුල ලොකු සංඛ්‍යාවක් එකතු කරා නේද පුතේ? ඔව්. ඔව්. 9යි 5යි එකතු වුණාම 14යි. 14 වුණාට 14ෙන් අපි 4 ලියන්නේ. මේක මෙතෙන්ට ගෙනාවා 6යි 1යි උත්තරේ 7යි කියා කියනවාද 74ක් එනවා. එහෙනම් මගේ දරුවෝ දැන් දන්නවා මෙතෙන්ට එන්න ඕනි කීයද 74. ඊළඟට මේකට අපි ආයේ 9ක් එකතු කරන්න ඕනේ. 9යි 4යි පුතල දන්නවා 13යි. ඔව් පුතේ එකක් තිබුණේ 1යි 8යි. උත්තරේ එන්නේ කීයද 83යි. ඔව් පුතේ හොඳයි. උත්තරේ එන්නේ කීයද 83යි. 83ට ආයේ අපි 9ක් එකතු කරගන්නවා. මෙන්න බලා ගන්න හරිය ලේසි. ඔබතේ ඔව් 9යි 3යි 12න් 2 එකක් ඉතුරුයි. ඒක මෙතෙන්ට එනවා 8යි 1යි කියද 9 වෙනවා. උත්තරේ ඉන්නේ කියද 92යි. දැන් හැම කෙනෙක්ම හොඳයි උත්තර දෙනවා. හැම එක්කෙනාම උත්තර දෙන්න හදන්න ගණන් Taman taniyema හැදුවා නම් සර් දාන උත්තරෙත් එක හරිද කියලා බලන්න. ඒ ඔක්කොම බලලා තමයි පුතේ අපි ගණන් හරියටම හරි කියලා තීරුම් ගන්න නැතුව පුතාල එක පාට හදලා විතරක් ඉන්න එපා. සර් හදන උත්තරේ හැම විටම හරිද කියලා මුද්‍ර බලන්න. ඒක නතරයි. ඔන්න ගණන් තුනක් හරි. පැහැදිලිනේ? මෙන්න හතර. හතරවෙනි ගාන මෙහෙමයි තියෙන මුද්‍ර බලා ගන්න. 124 ඊළඟට තියෙනවා 133 ඊළඟට තියෙනවා 142 ඊළඟට තියෙනවා 151 රයිට්. 124ට 9ක් එකතු වෙලා 133 හැදිලා 133ට 9ක් එකතු වෙලා 142 හැදිලා 142ට 9ක් එකතු වෙලා 151 හැදිලා. එහෙනම් අපි කරන්නේ
හරි නේද? රයිට්. හරි. එතකොට ඔන්න හොඳට අහගන්න පුතාලා ඉස්සෙල්ලා. දැන් ඔන්න අපේ මාතෘකාව තමයි මොකද්ද අපි කියන්නේ? අඩු කිරීම කියලා කියන්නේ. හැබැයි අපි ඉස්සෙල්ලා අඩු කිරීම කතා කරා. පුතාල මතකද අපි ඉස්සෙල්ලා අඩු කිරීම කියලා කොටසක් කතා කරා නේද පුතේ? හැබැයි දැන් අඩු කිරීම චුටක් වෙනස්. ඇයි දන්නවද? පුතාලට කියන්නේ වගන්ති ලියලා අඩු කරන්න කියලා කියන්නේ. මොකද කියන්නේ? වගන්ති ලියා අඩු කරා. එතකොට වගන්ති ලියලා අඩු කරනකොට හොඳට අහගන්න ඕනේ එකක් තමයි අඩු කරන එකක් පුතාලා හරියටම කරන්න ඕනේ ඒක හරි ඒ වගේම තමයි වගන්ති ලියා ගන්න එක හරියටම කරන්න ඕනේ අඩු කිරීමත් හරියටම කරන්න ඕනේ ඒ වගේම වගන්ති ලියන එකත් හරියටම කරන්න ඕනේ එතකොට අඩු කිරීමයි වගන්ති ලියන එකයි ඒවා දෙකම හරියට කරන්න ඕනේ එතකොට වගන්ති හරියට ලිව්වේ නැත්නම් ඒත් පුතාලගේ ගාන වර්ධින්න පුළුවන්. අඩු කරන එක හරියට කරේ නැත්නම් ඒත් පුතාලගේ ගාන වර්ධින්න පුළුවන්. මොකද්ද වුණා? ඒක හින්දා අනිවාර්යෙන්ම අපි හරියට වගන්ති ලියන්නත් ඕනේ, හරියට අඩු කිරීම කරන්නත් ඕනේ. තේරුණාද? හරි. එතකොට දැන් අපි වගන්ති ලියා ගන්න ඒවා ටිකක් කතා කරලා තියෙනවා. හැබැයි පුතාලට වගන්ති ලියා ගන්න එක සමහර තැන්වල ගැටලු වෙන්න පුළුවන්. එකින්දා මම පුතාලට පැහැදිලිව වගන්ති ලියන්නේ කොහොමද එතකොට අඩු කිරීම කරන්නේ කොහොමද කියලා දෙන්නම් වගන්ති ලියනකොට අපි ගොඩාක් වැල් වට ආරං ගොඩාක් දිග වගන්ති ඒවා ලියන්නේ නැහැ පුතේ අපි ඉතාවත්ම කෙටියෙන් වගන්ති ලියන්නේ ඉතාවත්ම කෙටියෙන් අපි වගන්ති ලියන්නේ සර් පුතාලට ගණන් කිහිපයකම වගන්ති ලියන හැටි කියලා දෙනවා ඊට පස්සේ තනියම මම පුතාලගේ වගන්ති අහනවා හැබැයි එකපාර තනියම අහන්නේ නැහැ අපි පියවරෙන් පියවර බලමු මේ වගන්ති ලියන එක මුලට තේරුම් ගන්න පුළුවන්ද කියලා. ඔව්. මයික් ඔෆ් කරගන්න. ඔව්. එහෙම වුණොත් අපිට පුළුවන් පුතේ මුදවට මේ වගන්ති ලියන එක හදාගන්න. තේරුණාද? මෙන්න පුතාලට කියනවා වගන්ති ලියා විසඳන්න කියලා කියනවා. මෙන්න මේක තමයි පළවෙනි ගාන. පුතාලට හම්බ වෙන්නේ පළවෙනි ගාන. මුදවට අහගන්න සර් වගන්ති ලියන විදිහ පුතාලට කියලා දෙනවා. පළවෙනි එකේ මෙහෙමයි. කම්හලක කම්හලක් කියලා කියන්නේ මොකද්ද? දැන් මේ කියන්නේ කම්මලක දිනක් තුල නිපදවලද විදුලි බුබුලු ගන්න. විදුලි බුබුලු කියලා කියන්නේ මොනවද? බල්. පුතාල බල් කියලා කියන්නේ නේද? ඉවලව දාන්නේ නේද? ඒකේ විජාතිය රතු පාට, කළු පාට, රතු පාට, නිල් පාට, දම් පාට වගේ නේද? රයිට්. හරි. එතකොට මේ කම්මලක් කියලා කියන්නේ බල් හදන කර්මාංශාලාව. බල් හදනක් ඔය කියන්නේ. පුතාල කියනවා එක දවසක හැදුවලු බල් 758ක්. ඒකෙන් විකුණුවාලු 375ක් පුතාලා එනහනවා ඉතුරු විදුලි බුබුලු ගණන කොච්චරද කියලා අහන. එතකොට අහගන්න කිසර හොඳට කර්මාන්ත ශාලාව කම්මලක් තියෙනවලු ඒකේ හැදුවලු විදුලි බුබුලු 758ක් ඒකෙන් 375ක් විකුණනලු වලෙන් අහනවා ඉරි විදුලි බුබුලු ගණන කොච්චරද කියලා අහන. අපි දැන් බලමු හොඳට කල්පනා කරලා මේකේ වගන්ති ලියාගන්නේ කොහොමද? පුතාලා හොඳට අහගන්න සර් කියලා දෙනවා වගන්ති ලියන විදිය. ඊට පස්සේ අපි තනියම ගානක් දුන්නාට පස්සේ වගන්ති හදන්න බලා ගන්න හොඳේරයි. මෙන්න. එතකොට දැන් මේක වගන්ති ලියනකොට දාන අපි දෙපාරක් තුන් පාරක් හොඳට කියවන්න ඕනේ පුතේ. ආවට ගියාම අපි වගන්ති ලියන්නේ නැහැ. දෙපාරක් තුන් පාරක් හොඳට කියවලා තමයි අපි වගන්ති ලියන්නේ. නැතු අපි ආවට ගියාම වගන්ති ලියන්නේ නැහැ. දෙපාරක් තුන් පාරක් හොඳට ගාන කියවනවා. එතකොට අපි මෙහෙම ඉස්සෙල්ලාම හදාගන්නවා බලන්න. නිපදවන ලද නිපදවනවා කියන්නේ හදනවා කියලා කියන්නේ නිපදවන ලද විදුලි බුබුලු ගණන. මොකද පළවෙනි වගන්තිය නිපදවන ලද විදුලි බුබුලු ගණන. ඔන්න පුතලගේ එකේ අංක එක කියලාම දාගත්ත ලස්සනට.
හරිද? අපි පළවෙනිව ගන්න තියෙන්නේ මොකද්ද? නිපදවන ලද විදිලි බුබුලු ගණන. මොකද අපි යන්නේ නිපදවන ලද විදුලි බුබුලු ගණන. විදුලි බුබුලු ගණන. උදේ නිපදවන ලද විදුලි බුබුලු ගණන අපිට දෙනවා කීයක්ද? 758යි. ඉතින් අපිට දෙන්නේ 758යි. මුතර බලා ගන්න ලියන්නේ 758යි. ඉතින් මොකද පළවෙනිව ගන්තිය? නිපදවන ලද විදුලි බුබුලු ගණන කීයද? 758. ඊට පස්සේ අපි ගන්නවා විකුණන ලද විකුණන ලද විදුලි බුබුලු ගණන. විදුලි විකුණන ලද විදුලි බුබුලු ගණන. පුතලල විකුණන ලද විදුලි බුබුලු ගණන දෙනවා 375යි. එතකොට මුද්‍ර බලා ගන්නකො පුතාගේ මේ තියෙන සමාන ලකුණ එක කෙලින් ලස්සනට එන්න ඕනේ. ඊළඟට වගන්තිය ලියන කොටත් ඒකේ සමාන ලකුණ එක පෙරටම ලස්සනට එන්න ඕනේ. පළවෙනි වගන්තිය අලිත්වතාවක් කියන්නේ. මුද්‍ර බලා ගන්න. නිපදවන ලද විදුලි බුබුලු ගණන 758යි. මයික් ඔෆ් කරගන්න පුතේ. එකෙනෙක් මයික් ඕන් කරගෙන ඉන්නේ ඔෆ් කරගන්න. විකුණන ලද විදුලි බුබුලු ගණන 375යි. එතකොට නිපදවන ලද විදුලි බුබුලු ගණන 758යි. විකුණන ලද විදුලි බුබුලු ගණන කීයද? 375යි. ඊළඟට අපි ගන්නවා පුතාලෙන් අහන්නේ ඉතිරි විදුලි බුබුලු ගණන කොච්චරද කියලා අහනවා. අපි ඊළඟ වගන්තිය ගන්නවා. ඉතිරි විදුලි බුබුලු ගණන. ඉතිරි විදුලි බුබුලු ගණන හොයාගන්න පුතේ. මේ සංඛ්‍යාවෙන් මෙන්න මේක අපි අඩු කරගන්න ඕන. මේකෙන් මේක අපි අඩු කරගන්න ඕනේ. මෙන්න අඩු කරගන්න හොඳට බලා ගන්න. තාමත් මයික් ඕන් කරලා තියෙන කාගේ හරි සද්දෙනවා පුතේ. ඕෆ් කරගන්න. අටෙන් පහක් අඩු කළා උතරෙන්නේ කීයද? 3යි. අටෙන් පහක් අඩු කළා උතරෙන්නේ කීයද? 3යි. දැන් හොඳට බලා ගන්න පුතා මෙන්න මෙතනට වරදින්න පුළුවන්. පහෙන් හතක් අඩු කරන්න බෑ. මං චුට්ටක් මේක මෙහෙ ලියා ගන්නම්. 758න් 375ක් අඩු කරන්න තියෙන්නේ. උනා ලියන්න ඕනේ නෑ. ආ. අටෙන් පහක් අඩු කළාම උතරෙන්නේ 3යි. දැන් පහෙන් හතක් අඩු කරන්න කියලා කියනවා. හොඳට පුතාල බලා ගන්න. වරදින්න පුළුවන්. පහෙන් හතක් අඩු කරන්න බැ සමහරව මොකද කරනවද කරන්නේ? හරිය වැඩක් කරනවා. සර් ප්‍රශ්න පත්‍රයෙන් බලනකොට තේරෙනවා මේ යාලා හතෙන් පහක් අඩු කරලා දෙකයි කියලා දාන. එහෙම දාන්නේ නැහැ. අපි කරන්නේ පහෙන් හතක් අඩු කරන්න බැයි නම් මේ පැත්තෙන් එකක් මෙතෙන්ට ගේනවා. එතකොට මෙතන හැදෙන්නේ 15 කියද හැදෙන්නේ 15. ඉතින් 15න් හතක් අඩු කළාම උතරෙන්නේ කීයද? 8යි. උතරේ කීයක් වෙනවද? 8ක් වෙනවා. ඊට පස්සේ මේ පැත්තෙන් එකක් ගත්ත හින්දා මෙතන තියෙන්නේ කීයද? 6යි. 7 නෙවෙයි කීයද තියෙන්නේ? 6යි. එතකොට 6න් 3ක් අඩු වුණාම උතරෙන්නේ කීයද? 3යි. අන්න ඉතුරුනේ බල් ගාන එනවා කියද්ද 383යි. මෙතෙන්ට දැන් මම උත්තරේ කියද 383. එහෙනම් නිපදවන ලද විදුලි බුබුලු ගාන 758යි. විකුණන ලද විදුලි බුබුලු ගාන 375යි. ඉතිරි විදුලි බුබුලු ගාන කියද 383යි. ඔන්න හදා ගන්න විදි. කතාව පැහැදිලිද? එතකොට නිපදවන ලද විදුලි බුබුලු ගාන 758යි. විකුණන ලද විදුලි බුබුලු ගාන 375යි. ඉතිරි විදුලි බුබුලු ගාන කියලා 383යි. හැබැයි මේ දැන් වල අඩු කිරීමේ ලකුණ එයා මොකුත් දාන්නේ නැහැ. වගන්ති වලින් තමයි අපි තේරුම් ගන්නේ අඩු කිරීමක් තියෙනවා කියලා. නැතුව අපි මෙතේ මෙහෙ කොහෙවත් අඩු කිරීමේ ලකුණ එහෙම දාන්නේ නැහැ. ගොඩාක් දරුවන් එහෙම අඩු කිරීමේ ලකුණ උතන එහෙම දාන්න එපා පුතේ. හරි කැතයි. සර් බොහොම පිළිවෙල කියලා දෙනවා. එහෙම දාන්නේ නැහැ. මෙන්න මෙතන අඩු කර ගන්නකොට පහෙන් හතක් අඩු කරන්න බෑ කියලා මේකෙන් මේක අඩු කළා එහෙම දාන්නේ නැහැ. එනවාද? ගොඩාක් ළමයි එහෙම දානවා. ගොඩක් දරුවෝ එහෙම දානවා. වැරදි.
ඒක හින්දා එකක් මේ පැත්තට ගෙනල්ලා අඩු කරගන්නවා 15යි 15න් හතක් ගියාම තමයි අපි උත්තරේ 8යි කියලා කියන්නේ. දැන් හරි නේද? අදින් පස්සේ වගන්ති ලියන්න ආවොත් ආසාවෙන් ලියන්න වරදින්නේ නැහැ. හොඳට පුතාලට පැහැදිලිවම වැරදිව හදලා ගන්න පුළුවන්. උත්තර මේ ගණන්. තේරුණාද රයි? හදාගන්න කිවිනි ගානද? එකේ පළවෙනි ගා. හරිනේ? රයි. ලස්සන හදාගන්න උදේ. අමාරුද නැහැ ගැටලුවක් වෙනවා සර් මැසේජ් එකක් දාන්න. සරේවට මැසේජ් එකක් දාන්න අමාරුද කියලා නම් සර් ඔයාලට උත්තර හදන්න කියලා දෙන්නම් උදේ. කලබලේ මකන්නේ නැහැ. මම පුතාලට ඕන තරම් වෙලාව දෙන්නම්. ඔයාලා හොඳට හදාගන්න. ආ බෝඩ් එකේ උඩ කොටස පේන්නේ නැද්ද? චුට්ටක් එන්න. ඉවරයි සර්. ඔව්. බෝඩ් එකේ උඩ කොටස පේන්නේ නැහැ කියලා යාළුවෙ මැසේජ් එකක් දාලා තිනවා. මම පුතාලට චුට්ටක් උඩ කොටස කියන්නම් ඈ. ඊළඟට කියනවා සර් පහලින් චුට්ටක් ලියන්නම්. ඔව්. නිපදවන ලද විදුලි බුබුලු ගණන 758යි විකුණන ලද විදුලි බුබුලු ගණන 375යි ඉතිරි විදුලි බුබුලු ගණන 383යි දැන් හරි නේද? ආරයි. එතකොට මේකෙන් මේක අඩු කරලා තමයි පුතාලා උත්තරේ ගන්න ඕනේ. අන්නේ වගේ දැන් මගේ දරුවනේ හොඳට පරිස්සම් වෙන්න ඕනේ. වරදින්න පුළුවන්. හොඳට කල්පනාවෙන් හදන්න ඕනේ. තේරුණාද? රයිට්. අපි ඊට පස්සේ දෙවනි ගාන හදලා අවසන් කරමු. ඉතුරු වාක්‍ය දෙක හදන්න බෑ. ඒවැ වගන්ති ලියන ආකාරය චුට්ටක් වෙනස්. එක එක ගානේ. ඒවස කියන්නේ නිකන් චුට්ටක් වෙන කලබල වෙලා වරන්දලා වගන්ති ලියන්න එපා පුතේ. ඕම් පිළිවෙල අපි වගන්ති ටික ලියාගෙන යන්න ඕනේ. තේරුණාද? රයිට්. මෙන්න දෙවනි ගාන අපි යනවා. හොඳට බලා ගන්න පුතාලා. මෙන්න දෙවනි ගාන. මුද්‍ර බලා ගන්න හොඳේ නැහැ. චුටක් වෙනස් ආකාරයකට දරුවනේ වගන්ති අහන්නේ ඒකයි. පෙට්ටියේ අඹ ගෙඩි 765ක් දැමිය හැකිය. පෙට්ටියේ අඹ ගෙඩි 380ක් ඇත. තව කොපමණ අඹ ගෙඩි ප්‍රමාණයක් එයට දැමිය හැකිද? දෙපාරක් විතර කියවනවා. එකපාරක් කියවලා අමාරු වෙනවා. තව වතාවක් කියවනවා. ඊට පස්සේ තමයි අපි වගන්ති ලියන්නේ. එතකම් පුතාලා වගන්ති ලියන්නේ නැහැ. භාගෙට කියවලා කිසිම කෙනෙක් වගන්ති ලියන්න එපා. හොඳට ගාන කියවන්න. හොඳට කියවලා කල්පනාවේ වගන්ති ලියන්න. එතකොට පුළුවන් ලියන්න. තේරුණාද? අපි ඉස්සෙල්ලාම ලියන්නේ මෙන්න මෙහෙම. හොඳට බලා ගන්න. පෙට්ටියට දැමිය හැකි අඹ ගෙඩි ගණන. මොකද ලියන්නේ? පෙට්ටියට දැමිය හැකි අඹ ගෙඩි ගණන. හොඳට බලා ගන්න. මම චුට්ටක් පහලින් ලියන්නම් පුතේ. පෙට්ටියට දැමිය හැකි අඹගෙඩි ගණන පුතාලට දීලා තියෙනවා පෙට්ටියට දැමිය හැකි අඹගෙඩි ගාන හොඳට බලන්න පුතාලට දීලා තිනවා කියද්ද 765ක් කියා තියෙනවද 765යි කලබල වෙන්නේ නැහැ පෙට්ටියට දැමිය හැකි අඹගෙඩි ගණන කීයද 765යි හොඳට හිතන්න ඕනේ නැත්තම් බෑ පෙට්ටියට දැමිය හැකි අඹගෙඩි ගාන කීයද 765යි ඊට පස්සේ කියනවා පෙට්ටි අඹගෙඩි 380ක් ඇත එහෙනම් පෙට්ටියේ ඇති අඹගෙඩි ගණන පෙට්ටියේ ඇති අඹගෙඩි ගණන පෙට්ටියේ ඇති අඹගෙඩි ගණන පෙට්ටියේ අඹගෙඩි කීයක් තියනවද හොඳට බලන්න පෙට්ටි අඹගෙඩි 380ක් තිබුණා කියලා කියනවා එහෙනම් පෙට්ටියේ තියෙන අඹගෙඩි ගාන කීයද 380යි තවදාවක් මුද්‍ර බලා ගන්න පෙට්ටියට දැමිය හැකි අඹගෙඩි ගණන 765යි පෙට්ටියේ ඇති අඹගෙඩි ගණන කීයද 380යි ඊට පස්සේ වගේ අහනවා මෙහෙම කතාවක් හොඳට බලා ගන්න තව කොපමණ අඹගෙඩි ප්‍රමාණයක් ඒට දැමිය හැකිද එහෙනම් අපි ඊළඟ වගන්ති ලියා ගන්නවා තව දැමිය හැකි අඹගෙඩි ගණන තව දැමිය හැකි අඹගෙඩි ගණන නැත්නම් දැමිය හැකි අඹගෙඩි ගණන එහෙම ලියුවත් කමක් නැහැ ගොඩක් හොඳයි තව දැමිය හැකි තව දැමිය හැකි අඹගෙඩි ගණන ඔන්න පුතේ තව
දාන්න පුළුවන් අපගිරි ගන්න හොයා ගන්නවා ඉස්සෙල්ලා වගේමයි මේකෙන් මේක මොකද අපි කරන්නේ අඩු කරන්න ඕනේ වරදින්න පුළුවන් සර් වෙන දැනගත්ත හරි ගස්සලා පෙන්නනවා උතරක් තෝරන කඩු වැඩ කරනකොට ඒක හතර උත්තරේ ගන්න පුළුවන් හොඳට බලා ගන්න 765 න් අඩු කරන්න ඕනි කියද්ද 380ක් චුට්ටක් අමාරුයි වගේ සර් අඩු කරන්න හැරි කියලා දෙන්න හොඳට බලා ගන්න පුතේ 5 න් බිඳුවක් අඩු කරනවා උත්තරේ ඉන්නේ කීයද 5යි හයෙන් අටක් අඩු කරන්න බෑ අටෙන් හයක් අඩු කරලා දාන්නෙත් නෑ හොඳට බලා ගන්න මේ පැත්තෙන් ඔහොම අපි එකක් මෙතෙන්ද ගේනවා එතෙන්ද එනකොට කීයක් වෙනවද 16ක් වෙනවා කීයක් වෙනවද 16ක් වෙනවා 16 න් අටක් අඩු කර ගන්නවා උත්තරේ ඉන්නේ කීයද 8යි 16 න් අටක් අඩු කරාම උත්තරේ ඉන්නේ 385යි උත්තරේ ඔව් පුතේ ඔව් මෙතනින් එකක් ගත්ත නිසා මෙතන තියෙන පුතාලගේ 6යි හොඳයි 6න් 3ක් අඩු වෙනවා උත්තරේ ඉන්නේ කීයද 3යි අන්න උත්තරය ආවා කීයද 385යි ඔන්න පුතාලගේ උත්තරේ තව අඹගිරි කීයක් දාන්න පුළුවන්ද 385ක් දාන්න පුළුවන් පුතේ මේකේ අඩු කිරීම ලේසිය පුතාලට ඒකේ ගැටලුවක් නෑ වගන්තිය තමා හරියට ලියා ගන්න ඕනේ වගන්ති හරිය ලියා ගත්තා නම් අපිට ගාණක් හදාන්න පුළුවන්. එතකොට මේකෙත් බලන්න මේ සමාන ලකුණු ටිකේක ලස්සනට පිළිවෙලට ඇවිල්ලා. දැන් එක සමාන ලකුණක් මෙහි ඇවිල්ලා ඔහම આવොත් හරි ගැටයි. ඒකෙන් හින්දා සමාන ලකුණු ටිකේක පිළිවෙලට ලස්සන පුතලා පහළට එන විදිහට ලියන්න ඕනේ. CR පොතක් ගන්න කියලා කිව්වොත් ඕනෝකයි. දැන් පුතලා තේරුණාද? පුංචි පොතේ නම් මේ වගේ දිගට වගන්ති ලියන්න බෑනේ පුතේ. පුංචි පොතේ ලියන්න බෑ. කැත වෙනවා. ඇද වෙනවා. ඊළඟ පේලියෙත් ලියනවා. ඒ නිසා තමයි සර් ගොඩාක් හිතරම් කරලාට CR පොතක් අරන් හදන්න කියලා කිව්වේ. එතකොට මම හිතන්නේ ඔයාලට ගැටලුවක් නැතුව හොඳට ඉඳ තියෙනවා පොතේ ලස්සනට වැටි කරන්න පුළුවන්. තේරුණාද? මේ උත්සාහ ගන්නෙ මොකටද? මෙච්චර අපි චුට රෑම එක ගණන් හදන්නේ ඇයි? ශිෂ්‍යත් විභාගයේ හොඳට සමත් වෙන්න. පළින් ප්‍රශ්න පත්‍රේ ලේසි වෙන්න. තේරුණා? ඒක තමයි අපි චුටක් මේ මහන්සියලා වැඩ කරන්නේ. ඒකෙන් චුටක් නේ ලොකු මහන්සියක්. නම්ේ හමාර වෙනකන් අපි පන්තිය කරනවා. අර්ධේසල් ලොකු මහන්සියක් දරනවා හැම කෙනාටම ශිෂ්‍ය විභාගයේ සමත් වෙන්න. තේරෙනවද? පරිණ ප්‍රශ්න පත්‍රයේ නියවතාවේ අමාරු වෙන්න බෑ කාටවත්. සර් ගණන් ගොඩ හදනවා. සර් ගණන් ගොඩක් හදනවා. ඒ නිසා කාටවත් අමාරු වෙන්න බෑ. ඒතකොට හොඳට ඔයාලා මහන්සියලා වැටි කරන්න පුළුවන්. ඒතකොට සිංහල ටික කෙරෙනවා. පුරවැසි අධ්‍යාපන ඒවා ඔයාලට කෙරෙනවා. ඉංග්‍රීසි ටික කෙරෙනවා. තමිල් කෙරෙනවා. සියල්ල කෙරෙනවා. ඒතකොට හොඳට විභාගයේ සමත් වෙන්න පුළුවන්. ඔයාලට තියෙන එක දෙයයි හැම දවසෙම පන්තියට ඉන්න ඕනේ. හැම දවසෙම පන්තියට ඉන්න ඕනේ. එක දවසක් හරි මගේ අරගත්තොත් අනිවාර්යෙන් පුතරට වීඩියෝ එක බලන්න වෙනවා. එක දවසක්වත් මගේ අරගන්න එපා. මොකද අපි එක ඇයි කහමාරු වුණාට ඒ ඇයි කහමාරු තුර ලොකු වැඩ කොටසක් කරනවා. හරි නේද පුතේ? ලස්සන හදාගන්න. හදලා ඉවරයි සර්. ඉවරයි සර්. තව හදලා ඉන්නවද? තුන්වෙනි ගාණිතරේ ඉඳලා ඉස්සරහට සර් කියලා දෙනකන් චුටක් එන්න. දැන් ආසයිනේ ගණිතේ පන්තිය. හොඳට ගණිතේ පන්ති වැටි කරන්න පුළුවන් නේද? ඒ නිසා හොඳට වැටෙමුකෝ. නෑ පුතේ ඒක හදන්න ගියොත් අපිට වෙලාව මදි වෙනවා ඒකයි. වෙලාව මදි වෙනවා ඒකයි. පුතලගේ ලයින් එක කට් වෙනවා. ඒක නිසා මේ මං ඊළඟ දවසේ පුතලගේ තුන්වෙනි ගාණ මොකද කලබලයි කියලා දෙන්න බෑ පුතේ. ඒකයි. දැන් චුට සර් වෙලාව අරගෙන කියලා දෙන්නේ. වගන්තිය දෙපාරක් තුන් පාරක් පුතලට කියලා දෙන්න ඕනේ. වගන්ති මෙතන අපි තුනක් ලියන්න ඕනේ නේද? වැඩ ගොඩක් තියෙනවානේ. ඒ නිසා කලබල නෑ අපි. අලබල නැතුව අපි පාඩුවේ නිදහසේ කරගෙන යන්න හොඳයි. හරි පුතේ. එහෙනම් අද පන්තිය වල ටික අවසන් කරනවා. සිල් දනාටම ආයුබෝවන්. සුබ රාත්‍රියක්. හොඳේ. ආයුබෝවන්. සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක්.